ආක්‍රමණශීලී ශාක විශේෂයක් හඳුනා ගනිමු. යෝධ නිදු කුම්භා දැඩි ආක්‍රමණිකව බවත් සහිත ශාක විශේෂයකි. මධ්‍යම කඳුකරයේ දෙවැනි අඩතැන්න වන මහනුවර සානුවාසිත ගංගාධාර සමීපයේ වැඩි ව්‍යාප්තියක් පෙන්නු කර ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල දක්නට ලැබේ. මීටර් 6ක් පමණ උසට වැඩෙන අතර මෙම ශාක විශේෂය කටු සහිතව වැලක් ස්වරූපයෙන් පැතිරේ. පාදස්තල මිලි මීටර 7ක් පමණ දිගින් යුත් පඳුරු ස්වභාවයක් ගනි. නොමේරු ශාකවල කඳ පොළ පැහැති මෙම ශාකය එකවර මල් 100ක් පමණ හට ගනි. එක් උෂ්ප හිසක බීජ සහිත කොළ බීජ සහිත කරල් 10ක් 20ක් පමණ වේ. මේවා මේරු පසු දිගටි හැඩයක් යුක් බීජයක් සහිත කොටස් වලට වෙන් වී යයි. මෙම කොටස් වල පිහිටි බූව නිසා ඒවා ජලයේ පාවේ. තවද ඇඳුම් වල හෝ කෙස් වල හෝ ඇලීමෙන්ද ව්‍යාප්තිය සිදුවේ. පැසුණු බීජලා දුඹුරු හෝ කොළ දුඹුරු හෝ පැහැයක් ගනි. මෙම බීජ වලට වැලි පස තුල වසර 23ක් පමණ ජීවිතත්වය පවති හැකිය. එසේ මැටි සහිත පසෙහි ඊතරම් දීර්ඝ කාලයක් ජීව ගුණයක් නොපති. මෙම ශාකයේ බීජ මගින් පමණක් නොව කඳෙන්ද මුල් අදි මෙම නිසා පහසුවෙන් පැතිරේ. ජලයේ ගෑවෙමින් තිබෙන විට දී පහසුවෙන් මුල් අදි. විශේෂයෙන් මහවැලි ගඟ නීම්නයේ මධ්‍යම පෝෂක ප්‍රදේශය සහ බස්නාහිර පළාත් ස්ථාන ගණනාවක වැඩි ව්‍යාප්තියක් පෙන්නු කරයි. බෝවතැන්න ඔල්ගොල්ල සහ වික්ටෝරියා යන ජලාශ ආශිත දැඩි ලෙස ව්‍යාප්ත වී ඇත. එමෙන්ම ගංගා ඉවුරු පිටාර තැනි ආ ඇතැම් පහත් බිම් ආක්‍රමණය කරමින් ව්‍යාප්ත වේ. වෙනත් ආක්‍රමණශීලී ශාකවලට සාපේක්ෂව වැඩුණු යෝධ නිදුකුම්බා ගලවා ඉවත් කිරීමට අපහසුයි. ඒ කටු සහිත නිසයි. යාන්ත්‍රික මෙම මගින් හෝ රසායනික ක්‍රම මගින් හෝ විනාශ කර දැමීමට කටයුතු කළ හැකිය. ඔබේ ගෙවතු ආශිත මෙම ආක්‍රම ශාක විශේෂය දක්නට ලැබේ නම් කුඩා පැල අවදියේම ඉතා පහසුවෙන් ගලවා ඉවත් කළ හැකිය.